ඔයා කැමතිද YouTube channel එක subscribe කරලා එහෙම නැත්නම් Facebook page එක like එකක් දාලා එහෙම නැත්නම් YouTube එකේ comment එකක් දාලා එහෙම නැත්නම් Twitter account එක follow කරලා එහෙම නැත්නම් retweet කරලා මෙන්න මේ වගේ පොඩිම පොඩි mini jobs වලට මුදල් උපයන්න. එහෙම නැත්නම් ඔයා කැමතිද data entry operator කෙනෙක් විදිහට online වැඩ කරන්න. එහෙමත් නැත්නම් ඔයා කැමතිද online typing මෙන්න මේ වගේ job එකක් කරන්න. එහෙමත් නැත්නම් ඔයා කැමතිද freelancer කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් මෙන්න මේ කියපු හැම වැඩකටම එක සයිට් එකකින් ඔයාලට උත්තරයක් දෙන්න තමයි මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ කියන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට, එහෙම නැත්නම් ඔයාලට මිනි ජොබ්ස් කරන්න, මෙන්න මේ වගේ පොඩි පොඩි ටාස්ක් කම්ප්ලීට් කරන අයට, එහෙම නැත්නම් ඩේටා එන්ට්‍රි, එහෙම නැත්නම් ටයිපින්, මෙන්න මේ වගේ ඕනම ජොබ් එකක් කරන්න පුළුවන් එක සයිට් එකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේකෙදි ඔයාලට පුංචි ජොබ්ස් කරන අයට පුංචි ජොබ්ස් කරන්න පුළුවන්, ඒ වගේම තමයි ඔයාලගේ ස්කිල් එකක් තියෙනවා නම් මොන හරි මෙන්න මේ ස්කිල් එක ඔයාලට මෙන්න මේක හරහා සෙල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේකේ ලෙවල් අප් කරගෙන ඔයාලගේ කැරිය එක හදාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේකේ ඔයාලට හොඳ පොරක් වෙන්න. එහෙම නැත්නම් අපි කියනවා මේ සයිට් එකේ හොඳ අයිකන් එකක් විදිහට වැඩ කරන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ සයිට් එක හරහා ඔයාලට ලේසියෙන් පේමන්ට් ගන්න පුළුවන් US ඩොලර් 5කින්. ඉතින් මේ විදිහට ඔයාලට මේක හරහා ලෙවල් අප් කරගෙන ඔයාලා කරන වැඩවලට මෙන්න මේ හැම දෙයක්ම කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේකේ තියෙනවා ඔයාලා මේකේ බෙස් වර්ක කෙනෙක්. එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ සයිට් එකේ ඉන්න හොඳම වර්ක කෙනෙක් විදිහට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලංකාවේ මෙන්න මේ ලිස්ට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ කොච්චර ප්‍රමාණයක් මේ වෙද්දි මෙන්න මේ සයිට් එකේ වැඩ කරනවද, ඒ වගේම තමයි යාළගේ සක්සස් රේට් එක කීයද, ඒ වගේම යාළ මෙන්න මේ වෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 3000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි මේ සයිට් එක හරහා වැඩ කළ මුදල් උපයලා තියෙනවා. ඉතින් මෙන්න මේ ලිස්ට් එක ඔයාලට කියවගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා කියන අය මේ විදිහට මේ පැත්තෙන් නම් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා සක්සස් රේට් එක, ඒ වගේම තමයි යාළ කරපු කම්ප්ලීට් කරපු ටාස්ක් ප්‍රමාණය තියෙනවා. ඒ වගේම තමයි කොච්චර මුදලක් උපයලාද කියලා තියෙනවා. මෙන්න මේ ඔයාලට පේමන්ට් ප්‍රූෆ්ස්, ඒ කියන්නේ මෙතෙන්දි ඔයාලට තියෙන මේ සයිට් එකේ ප්‍රූෆ්ස්. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් අන්තර්ජාලය හරහා මේ සයිට් එක හරහා ඉතාමත් හොඳ ආදායමකට යන්න පුළුවන්. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට අර මම කලින් කිව්ව විදිහට ටයිපින් කරනවා නම්, එහෙම නැත්නම් ඩේටා එන්ට්‍රි කරනවා නම්, හෝ එහෙම නැත්නම් මයික්‍රෝ ජොබ්ස් කරනවා නම් මෙන්න මේ ඕනම ටයිප් එකකට වැඩ කරන්න පුළුවන් අයට මෙන්න මේ සයිට් එකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකේ වැඩ කරන්නේ කොහොමද, ඒ වගේම තමයි රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ඒවට පස්සේ විඩ්‍රෝ කරගන්නේ කොහොමද, මේ හැම දෙයක්ම මම වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්නම්. එහෙමනම් වැඩි කතා නැතුව අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් ඊට කලින් ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අවශ්‍ය නම් අමිල නෙක්ටි YouTube channel එක මතක ඇතුවම subscribe කරන්න, පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා මේ වීඩියෝ එක තවත් යාළුවන්ට share කරන්න කියලාත් මතක් කරනවා. එහෙමනම් ඉක්මනටම යමු වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. ඉතින් මේක සයින් අප් කියන ෆෝම් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රියල් නේම් එක. ඉතින් මේක ඉන්ටර්නැෂනල් වෙරිෆිකේෂන් වලට විතරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඊමේල් එක පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්න, ටිකක් ස්ට්‍රොง පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ මේ පාස්වර්ඩ් එක නැවත 3 ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතෙන්දි නික් නේම් එකක් ටයිප් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතෙන්දි මේකේ ඐඩෙන්ටිෆිකේෂන් වලට මේ වගේ දේවල් වලට. ඊට පස්සේ ඔයාලගේ කන්ට්‍රි එක නිවැරදිව සිලෙක්ට් කරගන්න. මේ විදිහට ශ්‍රී ලංකාව හෝ එහෙම නැත්නම් ඔයාලා මේ වෙද්දි ජීවත් වෙන රට හෝ එහෙම නැත්නම් මේ වෙද්දි වැඩ කරන රට මෙතෙන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් සිලෙක්ටිව් ප්‍රොෆයිල් ටයිප් කියන එක. ඉතින් අයම්ම වර්කර් කියන එක දෙන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලට පුළුවන් I agree to pick workers terms of service and privacy policy කියන එකට මේ විදිහට ටික් එකක් දාන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන send me news events and offers via periodic email කියලා. ඒ කියන්නේ මේකේ මොන හරි අප්ඩේට් එකක් ආවම, අලුත් news එකක් ආවම මේ වගේ දේවල් ඔයාලට email එකට ලබා ගන්න අවශ්‍යද කියලා තමයි මෙතෙන්දී අහන්න. මේ දෙකම ඊට පස්සේ කැමති නම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යට එක optional, ඒක කැමති නම් විතරයි select කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට sign up කියන එකට යන්න. sign up කියන එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මේකෙදි මෙන්න මේ email එකට verification email එකක් යනවා. මේකේ link එකක් තියෙනවා. දැන් ඔයා මෙතෙන්දි account එක create කරගත්තන් ගියාට පස්සේ දැන් කියනවා ඔයාගේ email එක confirm කරන්න කියලා. අර මම කලින් කිව්වා වගේ ඊට පස්සේ ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ email එකට යන්න. ගිහිල්ලා ඔයා බලන්න ගොඩක් වෙලාවට මේක spam වෙනවා මේ site එකකින් එන ඒවා. ඔයාලට කරන්න තියෙන්නේ මෝ කියන එකට ගිහිල්ලා මෙතන spam කියන එකට යන්න. ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අවිල්ල තියෙනවා. මේකට ගිහිල්ලා not spam කියන එකට දෙන්න. ඊට පස්සේ inbox එකට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ site එක අවිල්ල තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට link එකක් තියෙනවා මෙන්න මේ විදිහට. මේ තියෙන link එක, මේ link එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න දැන් ඔයාගේ account එක active වුණා. ඔයාලට වැඩ කරගෙන යන්න තියෙන්නේ. හරි. ඉතින් මම දැන් මෙතනින් මේ ටැබ් එක ක්ලෝස් කරගෙන ඊට පස්සේ මේකත් මම අවශ්‍ය නැහැ මේකත් ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ ඔන්න දැන් ඔයාලට මෙන්න මේක නැවත වතාවක් රීෆ්‍රෙෂ් කරලා පෙන්වන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ රෙජිස්ට්‍රේෂන් එක
සිද්ධ වෙන්නේ. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ මේකෙදි ඔයාලට කරන්න තියෙනවා මේකෙදි security settings මෙන්න මේ වගේ දේවල් ටිකක් හදා ගන්න තියෙනවා. අපි profile එක update කරගන්න ඕන. ඉතින් මේකෙදි ඔයාලට ඔයා කැමති දෙයක්, ඒ කියන්නේ කැමති දෙයක් කියලා කියන්නේ ඔයාලට මොනවද කරන්න පුළුවන්, ඔයාලගේ talent එක තියෙන මොනවද, ඔයා මොන වැත්තද professional. ඉතින් මෙන්න මේ දේ ඔයාලට මේ site එක හරහා sell කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක නිසා ඔයාලගේ profile එක ඔයාලා හදා ගන්න ඕන. මම කවුද? මම graphic designer කෙනෙක්ද? එහෙම නැත්නම් මම online data entry කරන කෙනෙක්ද? මෙන්න මේ වගේ මේ විදිහට profile එක update කරගන්න ඕන. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. මෙන්න මේකේ account settings කියන එකට ගියාට පස්සේ මේකේ මේ profile එකේ security එක ඒ වගේම තමයි මෙන්න මේ හැම දෙයක්ම update කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් බලමු අපි කොහොමද මේ විදිහට security එක ඒ වගේම තමයි මේකේ කොහොමද අපි level up වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හැම දෙයක්ම කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට profile කියන එකට යන්න මම යනවා account settings කියන එකට. account settings කියන එකට ගියාට පස්සේ ඔයාලගේ මුලින්ම මෙන්න මෙතන තියෙනවා මේ විදිහට profile එකේ birthday එක එන්නේ නැහැ. ඊට පස්සේ මේ date of birth හදාගන්න. ඊට පස්සේ මේකේ පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තව තවත් තොරතුරු ටිකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ගැන තොරතුරු මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ ඔයාලට මොනවද කරන්න පුළුවන්, ඔයාගේ හැකියාව මොනවද, ඒ වගේම තමයි කවුද, මෙන්න මේ වගේ දේවල්, hobbies, interest මොනවද, ඒ වගේම ඔයා මොනවටද දක්ෂම, ඒ වගේම තමයි ඒ වගේ ඔයාගේ තොරතුරු ටිකක් ඇඩ් කරලා මේකේ about me එකත් save කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන security කියන එකට එන්න. two factor authentication මෙතෙන්දී enable කරගන්න පුළුවන් මෙතෙන්ින්. එතෙන්දී තියෙන්නේ ඔයාලට Google authenticator එකෙන් තමයි මේක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා security question එකක් ඔයාලට හදාගන්න පුළුවන් මෙතෙන්දී. ඉතින් security question එකක් කියලා කියන්නේ දැන් මම ඇඩ් කරගෙන තියෙන මේ විදිහට my mother's middle name කියන එක. ඔයාලට මේකෙදි favorite school, එහෙම නැත්නම් favorite pet, එහෙම නැත්නම් ඔයාගේ father's name, එහෙම නැත්නම් ඔයාගේ පළවෙනි ඉස්කෝලේ, මේ වගේ හැම දෙයක්ම ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ට. එකක් ඇඩ් කළා, ඒකට අදාළ answer එක ඔයාලට මතක හිටිනවා නම් ඒක හරියට මෙතෙන්දී type කරන්න. ඊට පස්සේ මෙතනින් මේ answer එක මම දැන් save කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා password change කරගන්න, email change කරගන්න, මේ වගේ දේවල්. හරි, ඊට පස්සේ මෙන්න මේ worker stats කියන එකට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා worker performance, worker level, ඒ වගේම තමයි all time success rate, ඒ වගේම තමයි temporary success rate, ඒ වගේම තමයි level transactions කියලා තියෙනවා. හරි, ඉතින් මේ විදිහට තියෙන එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන task කර ප්‍රමාණය satisfied, ඒ වගේම not satisfied වෙච්ච ප්‍රමාණය, ඒ වගේම තමයි task interval time එක. මේක මම වෙනම කියලා දෙන්නම්. ඊට පස්සේ earn කරපු dollar ප්‍රමාණය, ඒ වගේම තමයි earn කරපු task, ඔය කියන්නේ task වලින් බෙදලා මේක earn කරපු ප්‍රමාණය. ඊට පස්සේ worker ගේ level එක මේ විදිහට 0 තමයි දැනට තියෙන්නේ. මේක 1 2 3 4 මෙහෙම උඩට ඔයාලට යන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා points ලැබෙන rules ටිකක්. මෙන්න මේ rules ඔයාලට කියවන්න පුළුවන්. ඉතින් මෙතන වැදගත් දේවල් තුනක් තියෙනවා. ඒ දෙක මම කියලා දෙන්නම්. ඒ කියන්නේ දැන් මෙතනින් ඔයාලා start a job කරනකොට ඔයාලට point 30ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා excellent rating එකක් ගත්තොත් task එකකට ඔයාලට 150ක් වැඩිපුර points හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලා 1 ඩොලර් එකක් හොයනවා නම් ඒ ඩොලර් එකට point 40ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි not satisfied task එකට, ඒ කියන්නේ ඔයාගේ task එක දුන්නු කෙනා satisfied නැහැ කියලා කිව්වොත් ඔයාගේ 50ක් අඩු වෙනවා. task rated as spam duplicated, ඒ කියන්නේ duplicated or spam වුණොත් මෙන්න මේක 200ක් අඩු වෙනවා ඔයාලගේ points වලින්. ඒ වගේම තමයි week inactivity, ඒ කියන්නේ 1 week inactivity, ඒ කියන්නේ සතියක් ඔයා වැඩ නොකර හිටියොත් මේකෙදී ඔයාලට මේ විදිහට point 100ක් අඩු වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකෙදි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මෙතන බැලන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ level transaction එක මෙතන බැලන්ස් එකත් එක්ක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඔන්න දැන් මෙතෙන්දී මේ දේවල් ටික කියලා දුන්නා. ඊට පස්සේ worker list ඒ වගේ දේවල් ඔයාලට වැඩක් නැහැ මෙතෙන්දී, jobs කරන එකට අදාළ නැති දේවල්. ඊට පස්සේ දැන් මේ හැම දෙයක්ම හදාගත්තට පස්සේ මෙන්න මේ තියෙන micro jobs complete කරන්න ඕනේ. එතකොට මේ job කරනකොට satisfied task එකක් ආවොත් මේ task එකට හම්බෙන points ප්‍රමාණයත් එක්ක ඔයාලට මෙන්න මේ ලැබෙන total point වලින් ඔයාලගේ level එක 0.12 මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මෙතෙන්දි expert worker කෙනෙක් විදිහට මේකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් expert worker කෙනෙක් වුණොත් ඊට පස්සේ ඔයාලට මේකේ gig post කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක හරහා profile එක update කරගන්න ඔයාලට කරන්න තියෙන මහන්සි වෙලා මේකේ වැඩ කරගෙන යන්න. ඉතින් මේකේ වැඩ කරන්න කිව්වම ඉතාමත් අමාරු වැඩ නෙමෙයි තියෙන්නේ. ඔයාලට මම කලින් කිව්වා වගේ Facebook page එකක් like කරන එක, YouTube channel එකක් subscribe කරන එක, ඒ වගේ තමයි video එකක් share කරන එක, එහෙම නැත්නම් Twitter follow කරන එක, එහෙම නැත්නම් Reddit upload, එහෙම නැත්නම් retweet, මෙන්න මේ වගේ පුංචි දේවල්, එහෙම නැත්නම් website එකට ගිහිල්ලා ඒකේ තියෙන මොන හරි දෙයක් click කරනවට, මෙන්න මේ විදියට site visit ඔන්න ඔය වගේ හැම දෙයක්ම තමයි මේකෙදි කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ඕනම කෙනෙක්ට සරලව කරන්න පුළුවන් mobile phone එකෙන් හෝ එහෙම නැත්නම් PC එකෙන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට jobs කරන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඒ කියන්නේ අපි මේ විදියට job එකක් select කරගෙන මේ job එක කරන්න මොනවද අපිට මේකෙදි අවශ්‍ය දේවල්, කොහොමද proof එකක් submit කරන්න තියෙන්නේ, මෙන්න මේ වගේ දේවල් මම ඔයාලට සරලව කියලා දෙන්නම්. ඊට පස්සේ
අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු මේක නිවැරදිම ජොබ් කිහිපයක් කරලා මේ ජොබ් කොහොමද නිවැරදිවම සබ්මිට් කරන්න ඊට පස්සේ කොහොමද මේකෙදි ඔයාලට රේටින් සම්බෙන්නේ මෙන්න මේ වගේ හැම දෙයක්ම අපි ඉස්සරහා තවත් වීඩියෝ එකකින් කතා කරමු මම බේසිකලි එහෙම නැත්නම් ඔයාලට මූලික මේකෙදි අවශ්‍ය කාරණා ටික දැන් කියලා දෙන්නම් ඉතින් මුලින්ම කරන්න ඕන මෙන්න මේ ෆයින්ඩ් ජොබ්ස් කියන එකට යන්න මේ දකුණු පැත්තේ උඩ තියෙන කොටුවට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මයික්‍රෝ ජොබ් পেইඩ් සර්විස් ඔෆර්ස් කියලා තුනක් තියෙනවා හරි ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ජොබ්ස් ගොඩක් තියෙනවා මෙතෙන්දි සිලෙක්ට් කරගන්න පුළුවන් විවිධ කැටගරි වලින් ඒ කියන්නේ මෙතෙන්දි දැන් කැටගරි එක ගත්තොත් මේ දෙන සයින් අප් SEO Telegram Discord TikTok වීඩියෝ මාකටිං මේ විදිහට ගොඩක් තියෙනවා හරිද මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මෙන්න මෙතන මෙන්නේ Instagram කියන එක දීලා apply කරනවා Instagram එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Instagram Snapchat follow කරනවට මේ විදිහට ගොඩක් jobs තියෙනවා හරිද ඊට දැන් මම මේක job එකක් කරාම ඔයාලට පළවෙනි වතාවට job එකක් කරන්න එන කෙනෙක්ට මෙන්න මේ වගේ එකක් දෙනවා ඒ කියන්නේ ඔයාලගේ birthday එක ඒ වගේම තමයි කලින් add කරගත්ත security question එක ඒ වගේම තමයි ආ ඉන්න ළඟම නගරය ඒ වගේම ඔයා male ද female ද කියන එක add කරගන්න මේ වගේ එකක් එනවා ඉතින් මේක fill කරලා ඊට පස්සේ ඒක submit කරලා ඒ කියන්නේ save කරගන්න ඊට පස්සේ ඔයාලට මේ job එකට එන්න පුළුවන් ඒ වගේම තමයි මේ job එකකට ආවන් පස්සේ මෙතෙන්දි තියෙනවා වැදගත්ම දෙයක් තමයි මම නැවත වතාවක් back කියලා පෙන්නන්න මෙන්න මේ තියෙන මේ satisfied task rating එක වැදගත් වෙනවා job එකක් කරන්න යනකොට. ඒතකොට දැන් මේක මම select කරන්න හේතුව තමයි මෙතනින් ගොඩක් අය මේක select කරලා තිනවා. ඒ වගේම තමයි මේක කරලා තිනවා. done කරපු ප්‍රමාණය සහ මේක ගත්ත ප්‍රමාණය. ඒ වගේම තමයි මේකේ rating එක ගොඩක් හොඳයි. හරිද? ඉතින් මේ job එකට එනවා. ආවට පස්සේ මේ විදිහට මේ job එකට අදාළ මොනවද කරන්න ඕන දේවල් හැම දෙයක්ම මෙතෙන්දි තියෙනවා. හරිද? දැන් මේ දේවල් ඔයාලට නොතේරෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සිංහල translate එකක් ගන්න. අරගෙන සිංහල කියන එකට translate කරගන්න. මෙතන තියෙනවා මෙම Snapchat රැකියාව Instagram නොවේ. ඒ කියන්නේ මේක Snapchat job එකක් Instagram එකක් නෙවෙයි කියලා තියෙනවා. මෙම Snapchat ගිණුමට යන්න. මෙන්න මේ Snapchat ගිණුමට Snapchat account එකක් හදාගන්න. හරිම ලේසි හදාගන්න එක. ඊට පස්සේ මෙම තිරපිටපතේ ඇති නිවැරදිව ගිණුම subscribe කිරීමට ඔබ කල යුතු දේ බැලිය යුතුය. අනුගමනය කිරීම නැවැරදි සිදු කිරීම පියවර 4 බලන්න. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන තියෙනවා ඔයාලට මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දීලා තියෙනවා. මේ ස්ක්‍රීන්ෂොට් එක මේ විදිහට කොපි කරලා paste කරන්න මෙන්න මේ විදිහට අලුත් tab එකක් අරගෙන paste කරලා enter කරන්න. enter කරාට පස්සේ ඔයාලා එනවා මේ ස්ක්‍රීන්ෂොට් එක පෙන්නන තැනට. ඊට පස්සේ මෙන්න මේ account එක තමයි දැන් මේකෙදි friend කෙනෙක් විදිහට add කරන්න කියලා කියන්නේ මෙන්න මේ නම තියෙන මෙන්න මේ හැම දෙයක්ම පළවෙනියට මේ name එකනේ. කියන්නේ B9974C කියන එක type කරාම ඔයාලට මෙන්න මේ account එක පෙන්වනවා. එතකොට ඒක තමයි ඔයා නිවැරදිව මේ කියන දේ කරන්න ඕනේ. ඊට පස්සේ public profile එක click කරලා subscribe කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේකෙදි දැන් ඔයා subscribe කරලා අයින් කරන්න එපාලු. ඒක මිතුරෙක් විදියට add කරගත්තාම ඒක දිගටම තියාගන්නලු. ඊට පස්සේ මෙන්න මේකෙදි මොනවද අවශ්‍ය සාක්ෂි කියලා තියෙනවා. මෙතෙන්දි Snapchat URL එක. ඒ කියන්නේ දැන් ඔයාලගේ Snapchat URL එක ඉදිරිපත් කරන්නලු. ඊට මෙතෙන්දි මෙන්න මේ දේවල් ටික ඉදිරිපත් කරන්න මෙන්න මේ ඔබේ සාක්ෂි මෙතන type කරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ Snapchat ගිණුමේ URL එක දීලා මෙතෙන්දි සාක්ෂි ඉදිරිපත් කරන්න කියන එකට දෙන්න. එතකොට මේ job එක නිවැරදිව ඔයාලට කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ job එකක් කරනකොට බැහැර කරලා රටවල්. ඒ කියන්නේ දැන් මේක මම සිංහලට translate කරගත්ත එක ඉංග්‍රීසි වලට හරවගෙන මම ඔයාලට පෙන්නන excluded countries කියලා තියෙනවා. ඒ කියන්නේ මොන හරි රටක් මේකෙන් අයින් කරලා තියෙනවනම් ඒ ඕක ලංකාව කියලා තියෙනවනම් ඒක කරන්න යන්න එපා. එතකොට ඒකට අපිට ගෙවන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මේ jobs ඔයාලට කරන්න තියෙන්නේ. තවත් jobs ගොඩක් තියෙනවා. ෆයින් ජොබ්ස් කියන එකට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ජොබ්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම ජොබ් එකක්ම ඔයාලට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ජොබ් එකක් කරද්දි වැදගත්ම දේ තමයි මෙන්න මේ ටාස්ක් රේටින් එක. මේ හයි සැටිස්ෆයිඩ් ටාස්ක් රේටින් කියන එකට ගියාම තමයි ඔයාලට ජොබ්ස් ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා වැඩි ඩොලර් ප්‍රමාණයක් හොයනට වඩා පොඩි ගාණන් වලින් ජොබ් වැඩි ප්‍රමාණයක් කරන්න. එතකොට ඔයාලට ඉක්මනටම මේකෙදි අදාළ ගාණ හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මට තවත් දෙයක් අමතකුණා. ඔයාලට PayPal ගිණුමක් තියෙනවා නම් ඒ ඊමේල් එකම දෙන්න මේක account එක හදද්දි ඊමේල් එක විදියට. එතකොට ඔයාලට හරිම ලේසි PayPal එකේ මේක withdrawal එක ලබා ගනිද්දි. දැන් මේ විදිහට තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. එතකොට මම මේකෙදි වැඩ කරන එකක් ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කියලා. මේකේ jobs ටිකක් තෝරගෙන මම මේ අදාළ jobs ටික කරලා පෙන්නන්නම්. මෙතෙන්දි වෙලාව ගන්න නැතුව අපි යමු මේ විදිහට කොහොමද මේක withdrawal එකක් ලබා ගන්න. ඒ වගේම තමයි තවත් මොනවද අපිට වැදගත් වෙන්නේ කියන දේ බලන්න. හරි ඊට පස්සේ මේකේ වැදගත්ම කාරණයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ task interval timer කියන එක. ඉතින් මේක 180ක් කියන විදිහට තමයි මේ විදිහට අලුත් account එකක් හදපු කෙනෙක්ට ලැබෙන්නේ. ඒතර මේ task interval timer එක කියන එක ඔයාලට පුළුවන් අඩු කරගන්න එක job එකක් satisfied rating එකක් දුන්නොත්. ඒ කියන්නේ දැන් ඔයාලා job එකක් නිවැරදිව කරොත් එකකට ඔයාලට 10ක් අඩු වෙනවා මෙන්න මේ ඔයාගේ timer එකෙන්. එතකොට මේ timer එකෙන් 10ක් අඩුනොත් ඔයාලා නිවැරදිව job 18ක් කරාට පස්සේ මේ timer
එක සීරෝ කරන්න පුළුවන්. ඇයි අපි මේ ටයිම් එක සීරෝ කරන්නේ? ඔයාලට මේ ටයිම් එක සීරෝ කරත් විතරයි විඩ්‍රෝවල්ස් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා නිවැරදිව ජොබ් 18ක් කරන්න ඕනේ මේකේ මුලින්ම විඩ්‍රෝවල් එකක් රික්වෙස්ට් කරන්න කලින්. ඒ වගේම තමයි ඔයාලා account එක හදලා දවස් 7කට පස්සේ තමයි ඔයාලට මේකේ විඩ්‍රෝවල් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ ඔයාලට පැනල්ටි ටයිම් එක වැඩි වෙනවා. දැන් ඒ කියන්නේ ඔයාලා වැරදි විදිහට ටාස්ක් එකක් කළා not satisfied කියලා වැටුණොත් ඊට පස්සේ ඔයාලට මේකට 20ක් ඇඩ් වෙනවා ටයිම් එකට. ඒ වගේම තමයි ඔයාලගේ මේ කරපු එක ස්පෑම් වුණොත්, ඒ කියන්නේ ඔයාලා මොන හරි වැරදි දෙයක් කරලා තිබ්බොත් එහෙම නැත්නම් මෙන්න මේ වුණොත් ඔයාලට තවත් 60ක් ඇඩ් වෙනවා මෙන්න මේ ටයිම් එකට. ඉතින් මෙන්න මේ විදිහට මේ ටයිම් එක සීරෝ කරගත්තට පස්සේ ඔයාලට මිනිමම් විඩ්‍රෝවල් එක US ඩොලර්ස් 5කින්, එහෙම නැත්නම් මේ විදිහ සාමාන්‍ය රුපියල් 1800කින් 1750ක වගේ ප්‍රමාණකින් ඔයාලට විඩ්‍රෝවල් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විඩ්‍රෝල් කරන්න ඔයාලට ATM account එකට, PayPal එකට, එහෙම නැත්නම් Skrill එකට, එහෙම නැත්නම් ඔයාලගේ Litecoin විදිහට ඔයාලගේ තියෙන wallet එකකට මෙන්න මේ වගේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් විඩ්‍රෝල් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ කැමති විඩ්‍රෝල් එකකට ඔයාලට දෙන්න පුළුවන් US ඩොලර්ස් 5ක් හොයාගත්තට පස්සේ. ඉතින් මේ විඩ්‍රෝල් එක රික්වෙස්ට් කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම යනවා මෙන්න මේ wallet කියන එකට. wallet කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා withdrawals transaction කියලා. විතර withdrawal are proceed within 10 business days of placing request. ඒ කියන්නේ withdrawal එකක් ගන්න අපිට දවස් 10ක් යනවා කියලා තියෙනවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට request withdrawal කියන එකට යනවා. ඉතින් මේ විදිහට තියෙනවා new users must wait at least 7 days before requesting a withdrawal. හරිද? මෙන්න මේ withdrawal ගනිද්දි අවශ්‍ය දේවල් ටික තමයි ඔයාලට මම පෙන්නන්න යන්නේ. ඒතකොට මෙතෙන්දී ඩොලර් 5කින් අපිට earn balance එකෙන් ඩොලර් 5කින් අපිට දෙන්න පුළුවන්. මේ විදිහට interval time එක 0 වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක 0 වෙන්න ඕනේ. ඒ කියන අනිවාර්යව task 18ක් කරන්න ඕන. ඊට පස්සේ balance එක 5ක් තියෙන්න ඕනේ. ඒ වගේ තමයි මෙන්න මේ විදිහට ඔයාලට withdraw එක proceed කරන්න පුළුවන්. ඒ මොන මාධ්‍යයටද ඒ වගේ දේවල් මම හැම දෙයක්ම ඔයාලට පෙන්නන්නම්. ඒ කියන්නේ මෙතෙන්දි PayPal එකට, ඒ වගේම තමයි ඔයාලට Litecoin විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ Skrill account එකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතනින් ATM account එකට මෙන්න මේ වගේ accounts කිහිපයක් තියෙන මේ හැම එකටම අර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට PayPal එකට ගන්න පුළුවන් මේක. ලේසියෙන්ම ඔයාලා PayPal account එක තියෙන email එකෙන් මේක account එක හදාගන්න. ඒතර ලේසියෙන් PayPal එකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මුදල් ලුක වෙන තවත් ක්‍රම දෙකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලා මේකේ වැඩ කරගෙන ගිහිල්ලා ඔයාලගේ දැන් මෙතන මම පෙන්නුවා worker stats එකේ මෙතන account settings වල මේ worker stats එකට ගියාම මෙතන level 1 level 2 level 3 මෙහෙම ඉස්සරහට යනවනේ. ඊට පස්සේ ඔයාලා මෙතෙන්දී expert worker කෙනෙක් වුණාට පස්සේ ඔයාලට KYC verification කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා gig post කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මොන හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඒ දක්ෂතාවය මෙතෙන්දී sell කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ විදිහට ගොඩාක් තියෙනවා එක එක ප්‍රමාණ උදාහරණයක් විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන්. SEO කරනකොට ඩොලර් 52ක් දාලා තියෙනවා. එතකොට I will make Gmail account Gmail account එකක් හදනකොට ඩොලර් 2යි. ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් remove the background of your photo. Photo එක background align කරනකොට ඩොලර් 2යි. Post හදනවට ඒ වගේම තමයි මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Instagram එකට post හදනවට, Facebook post හදනවට, thumbnail හදනවට මේ වගේ ගොඩක් ඒවට විවිධ ප්‍රමාණයෙන් අපිට gigs මේකේ post කරන්න හැකියාව තියෙනවා. එතකොට ඒ වගේනුත් මුදල් හොයන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ක්‍රමයක් තමයි මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් refer a friend කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේක යාළුවෙක්ට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වෙද්දි මගේ downline එකේ කවුරුත් නැහැ. ඉතින් මෙන්න මේ link එක copy කරලා මේ link එක හරහා ඔයා කවුරු හරි කෙනෙක් එකතු කරගත්තොත් මේකට, ඒ කියන්නේ ඔයාලගේ referral program එකට, එහෙම නැත්නම් affiliate program එකට මේක එයාව ඇතුල් කරගන්න පුළුවන්. ඒ හරහා එන හැමෝගෙම එයාලා කරන වැඩවලින් එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් එයාලා කරන හැම වැඩකීම site එක හරහා ඔයාලට 5% දෙන ඔයාලගේ යටින් ඉන්න, එහෙම නැත්නම් downline එකේ ඉන්න කෙනෙක් නම් 5% ඔයාලට commission එකක් ලබා දෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් මේ affiliate statistics කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර users ලා ප්‍රමාණයක් ඉන්නවද, එයාලගෙන් කොච්චර හොයලා තියෙනවද කියලා. හරි, මේ දක්වා ගෙනාවු කරුණු මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලට අපැහැදිලි තැනක් හෝ නොතේරෙන තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. එහෙම නැත්නම් මාව ඔයාලට සෝෂල් මීඩියා හරහා සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ අපි මේකෙදි තවත් වීඩියෝ එකක් කරමු ඉස්සරහට. ඒ කියන්නේ කොහොමද ජොබ්ස් ටිකක් අරගෙන මේ ජොබ්ස් ෆිල්ටර් කරලා කොහොමද මේ ජීවත් කරන්නේ. ඉතින් විවිධ ජොබ්ස් එකක් අරගෙන මේක කරලා ඊට පස්සේ කොහොමද මේකට අපිට මුදල් ලැබෙන්නේ, මෙන්න මේ වගේ හැම දෙයක්ම ඉස්සරහ වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකෙදි මූලික කාරණා ටික, ඒ කියන්නේ දැන් ඔයාලට මූලිකවම මේ ජොබ්ස් කරන්න අවශ්‍ය මොනවද, මෙන්න මේ දේවල් ටික මම හිතනවා පැහැදිලි නැතුව පැහැදිලි ඇති කියලා. ඉතින් තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බ වෙන්නම්. ඒක ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න, මේ වගේම අලුත් videos බලන්න අවශ්‍ය නම් notification bell එකක් click කරලා all කියලා set කරගන්න. එහෙමනම් ගිහින් ඉන්න හැමෝටම සුබ දවසක්.